නිතුපියන් ඇහැරෙන නවහැගුම් පිපිදෙන හිත් පුරවන ඇස පිනවන පිනි බින්දු විසිරෙන මේ අරුණු දේ ජීවිතයට ඉඩ දෙන්න උදෑසනක් හැම දිනාටම අද සිකුරාදා දවස ඉතින් අපි වෙනස් දෙයක් කරන්න හිතුවා හිතනවා ඇති මම මේ මොකක්ද අතේ තියාගෙන ඉන්නේ කියලා මැටි කලයක් ඉතින් අපි ආවද කෑගල්ල දිස්ත්‍රික්කයේ මොලගොඩ ප්‍රදේශයට මැටි කර්මාන්තය පොඩ්ඩක් හොයා බලන්න ඒකල කොහොමද වැඩ කරන්නේ මොන වගේ මැටිද භාවිතා කරන්නේ ඒ වගේ විස්තර ගොඩාක් දැනගන්න තමයි අපි අද එකතු වෙලා ඉන්නේ ඉතින් කලෙත් තරම් පොඩ්ඩක් යම් බලන්න මොකක්ද අද වෙන්නේ කියලා මේ හරිය स्कूले ඉන්දලා තමයි මේ කරගෙන යන්නේ පුංචි කාලේ ඉඳලා ඔව් හරි දැන් ලාල් මහත්මයා දැන් මේ ගමට ඉත අපූර්ව නමක් තියෙනවා මේ මේ ගම්මානේ කියන මේ විසිතුරු බාණ්ඩ හදලු ගම්මානයක් කියලා ඔව් මේ මොකද මේ ගමේ විශේෂත්වයක් තියෙනවද මේ බාණ්ඩ වලට වැඩි තැනක් දීලා තියෙන්නේ මේ මැටි මැටි කර්මාන්තයට විශේෂයෙන්ම මැටි කර්මාන්තය කියන්නේ ගමේ 90%ක් විතරම මේක කරලා තමයි ජීවත් වෙන්නේ නැංගින් පොඩ්ඩකට පොඩ්ඩක් ඉරවයිනේ අඩු වෙලා තිනවා දැන් ඔව් දැන් මම එන්න කලින් ලාල් මහත්මයා ලොකු වැඩක හිටියේ මෙතන දැන් මේ වැඩ ගැනත් පොඩ්ඩක් කියන්න මොකද මම හැමදාම දකින්නේ මැටි විතරයි මොකද ඉස්සරහ නම් පේනවා ලස්සන බාණ්ඩ හදලා තිනවා මෙතනින් තමයි පටන් ගන්න වැඩේ කොහෙන්ද මේ මැටි එන්නේ මොන වගේ මැටිද මේ ඒ හැමදේම කියන්න දැන් මේ මැට්ට මේක කැල්ලෙන් ගේන්නේ කලෝ මේ තියෙන්නේ ඔක්කොම මේ මේ මැට්ට කැල්ලෙන් ගේන්නේ එතකොට විශේෂතාවය මොකද්ද මේක විශේෂතාවය කියන්නේ මේකේ අර ෆිනිෂ් එක තියෙන බඩු හදන්න පුළුවන් ලස්සනට මේ හොඳට ෆිනිෂ් කරලා ගන්න පුළුවන් මේ මැට් එක. හා දැන් අනිත් තව මැට්ටක් තියෙනවා ඒක ටිකක් රෆ් එක වැඩි. තව මැට්ටක් කියන වෙන කොහෙන් හරි එන්න නැති චාරියක්ද? පොල් ගහලින් මේක ගේන්න. ඒකත් බලන්න පුළුවන් කමක් තියෙනවද? මේ මැට් තමයි පොල් ගහලින් ගේන්න. එතකොට මොන වගේ බාණ්ඩද මැටි જાති දෙකකට වෙන වෙනම බාණ්ඩ හදනවද නැත්නම් මැටි જાති දෙකෙන් වෙන වෙනම බඩු හදනවද? ඔව් දැන් මේකෙන් සාමාන්‍යයෙන් දැන් ලොකු මල් වාස් වගේ ඒවා හදන්න අමාරුයි හදන්න මේ මැටි මේකෙන් හරි හරි එතකොට දැන් අඩු කරලා තියෙන හේතුවක් තියෙනවද මොකද අපි අහලා තියෙනවා පදම් කරනවා කියලා මැටි මේ අඩු කරලා තියෙන්නේ වහලා වහලා තියෙන්නේ කුංචි කුටි කුටි ඒ දැන් ගෙනල්ලා ගොඩ කරලා දාලා තියෙන දා ඒක සාමාන්‍යයෙන් පොඟවල ගන්න ඕනේ පදම් කරගන්න ආහා දැන් මේ මැට්ට තියෙනවා මේක ඒක තෙත වැඩි ඒක සාමාන්‍යයෙන් ටිකක් වේලලා ගන්න ඕනේ පදම් කරගන්න හරි කොච්චර කාලයක් පමණ තියාගෙන ඉන්නවද මෙහෙම ඒක සාමාන්‍යයෙන් ප්‍රමාණයට එනකන් දවස් ගන්න ඔව් සතියක් විතර පුළුවන් සතියකට අඩු වෙන්නත් පුළුවන් සාමාන්‍යයෙන් වෙන්නේ විදියට හරි එතකොට මේ ගම්මානේ කී දෙනෙක් විතර මේ කර්මාන්තයට දැන් මේ කර්මාන්තේ හරහා ජීවත් වෙනවද යම් කිසි ගම්මානේ දැන් කලින් නම් ගම්මානේ සම්පූර්ණ කට්ටිය මේකේ හරහා තමයි ජීවත් වෙන්නේ ඔව් දැන් මේකෙන් දෙකෙන් පංගුවකට වැඩිය අඩු වෙලා තියෙන ටික මේක දැන් අඩු වෙලා තියෙන්නේ එතකොට දැන් මේ අපි දන්නවා මේ දවස්වල නම් ගොඩක් ඔය මේ සිමෙන්ති පාවිච්චි කරලා මේ මැටි බඳුන් විදිහටම හදලා තියෙනවා මේක තරංගකාරී තත්වයක් ඇති වෙලා තියෙනවද මේ ගමේ ඉන්න පිරිසට මේ නිසා නැත්තම් ඒ හරහා ඔබත් මේ සිමෙන්ති පාවිච්චි කරලා මේ කොන්ක්‍රීට් භාවිතයෙන් බාණ්ඩ හදනවද මේ මේකෙන් තමයි අපි වැඩ කරන්නේ ඔව් සිමෙන්තියෙන් මල් පෝච්චියෙන් හදන එක
ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් මේක තමයි කරන්නේ. කරගෙන යන්නේ. හරි. දැන් තව මේ ලොකු ගොඩෙන් තවත් පුංචි පුංචි කුටි හදලා තියෙනවා. ඒකට හේතුවත් අපිට කියන්න. නෑ ඒ පොඩි පොඩි කැලේ අර කැලණියෙන් ගේන මැටි තමයි ඒක තෙත ගතිය වැඩි. ඔව් එහෙම තෙත ගතිය අයින් කරන්නද පොඩියට හදලා තියෙන්නේ. ඔව් තෙත ගතිය සාමාන්‍යයෙන් මේ දැන් පොඩි පොඩි කැලේ වලට හදලා දාපුවම මේක මේ තෙත ගතිය නැති වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ප්‍රමාණයට ආපුවම තමයි මේ මැෂින් එකේ දාලා පදම් කරගන්නේ. ඔව් සාමාන්‍යයෙන් ඉල්ලුමට 90ද සාමාන්‍යයෙන් බාණ්ඩ හදන්නේ නැත්තම් කොපර ප්‍රමාණයක් ගේනවද මෙවැනි මැටි මෙතන ගොඩ ගන්න. ඒක සාමාන්‍යයෙන් අපි දීපරයක් අහර මේ තමයි කැලණි ඉඳලා ගේන ගේන්නේ. ඒක සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් ගේන්න බෑනේ. දීපරයක් එකවර ගේනවා. ඒක නල්ලා ඉතින් සමහර ඔය ඕන කට්ටියට සමහර කෙනෙක් භාගයක් ගන්න පුළුවන් සමහර කෙනෙක් කාලයක් ගන්න පුළුවන් ඒ විදිහට ගන්න ගන්න යනවා මේ ගොඩ කරලා තියෙන්නේ. හරි. එතකොට දැන් උදේ කීයට වගේද ඔබතුමාගේ වැඩ කාර්යභාරය කොම් පටන් ගන්න? ඉතින් සාමාන්‍යයෙන් 6:00 7 වෙනකොට 6:00 7 වෙනකොට වැඩ පටන් ගන්නවා. අය රෑ වෙනකම් වැඩ කරගෙන යනවා. රෑ වෙනකම් සමහර වෙලාවට කරනවා प्रमाण හරි. එතකොට ඔහම ගල් එහෙම තිබ්බා මේ වයින් ගලා එනවාද? ඒවා ඊට පස්සේ අර මැෂින් එකේ දාලා පදම් කරනකොට එනවා. එහෙනම් අපි ඒකත් ගිල බලමු දැන්. ආත්මයා දැන් අපි ගොඩක් දේවල් ගැන කතා කරා පළවෙනි පියවර ගැන දැන් මේ මහා මැෂිමක් ගාවට ඇවිල්ලා ඉන්නේ මොකද්ද මේ මැෂිම මේක තමයි මැටි පදම් කරන්නේ මේ මැෂින් එකෙන් තමයි මැටි පදම් කරන්නේ මැෂින් එකෙන් අපි දැකලා තියෙනවා මේ උළු හදන මේ තැන්වලත් මේ වගේ මැෂින් පාවිච්චි කරනවා මැටි පදම් කරන්න මුලින්ම මැට් එක මෙතනින් දානවද මෙතනින් දානවා හරි අපි දාලම් බලමු හරි दीपारा දැන් කොච්චර විතර පරණනද මොකද මට හිතනවා මේ මැෂිම ගොඩාක් පරණ මැෂිමක් වෙන්න ඕන කියලා. මේක අවුරුදු 10ක් විතර 10ක් 10ක් විතර 10ක් විතර වෙන්න පුළුවන්. නැවත එකපාරක් දාමුද? දැන් ලාමාත් මේ මැටි මිලදී ගණිද්දී සාමාන්‍යයෙන් ගණන් කොහොමද මැටි වල? මැටි වල දැන් ඔබ කියපු විදිහට මැටි තව දෙකක් තියෙනවනේ. ගණන් වෙනස් වෙනවද එහෙම මැටි වල? මැටි පොඩි වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් තියෙනවා. හරි. දැන් අපි පොඩ්ඩක් යන්ත්‍රය නවත්තමු. නවත්තලා. ඔයගොල්ලෝ දැකලා ඇති සාමාන්‍යයෙන් වතුර දානවා කලයකට බොන්න මේ හොඳට සීතල වෙලා වතුර බොන්න තමයි මේව භාවිත කරන්නේ මේ පුංචි සිදුරෙන් තමයි ටැප් එක වගේ එක හයි කරන්නේ. හරි නේ? එතකොට මෙතන තියෙන්නේ මේ අප හදලා තාච්චියද? තාච්චි. අප හදන්න බෑ. හැබැයි අනිවාර්යෙන් වම්බට මූජු එකක් එහෙමනම් හදාගන්න නියමයි. එතකොට මේක ඇතලිය. මේක ඇතලිය. කජු එහෙම කිරට හදලා ගන්න. මේ දැන් අර මැටි වර්ග දෙකෙන් ඔව් මොන වර්ගයේද මේකට පාවිච්චි කරන්නේ? මේක අර මේ දේවල් ගෙමින් උල් ගාවලින් ගේන මැට්ටෙන් තමයි මේක හදන්නේ. ගොරෝස් මැට්ට. ගොරෝස් මැට්ට. ඔව් එතකොට මේ වගේද? නෑ ඒක ඒක කැලණින් ගේන මැට්ටෙන් තමයි මේක හදන්නේ. ආහා. සියුම් බව හින්දා. සියුම් බව. එතකොට මේකේ පාට වෙනස් නේ. මොකක් හරි ගානවද මේ පාට? මැටි වර්ගයක් තියෙනවා. තවත් උඩින් ගාන මැටි වර්ගයක්. හරි අපි ඒකත් එහෙම ගිහලා බලමු. තවත් පදම් කරපු මැටි තියෙනවා. තවත් යන්ත්‍ර උපකරණ තියෙනවා මෙතන.
මෙතනදී මොකක්ද වෙන්නේ? මේකත් මේ මැටි දිය කරන එක. තවත් මැටි දිය කරන එක. මේ යන්ත්‍ර සාමාන්‍ය ලංකාවේ හදන දේවල්ද නැත්නම් පිට රටින් ගේන යන්ත්‍රද? මේවා ලංකාවේ හදන ඒවා. මේ හොඳටම පදන් වෙච්ච මැටිද? මේක හොඳටම පදන් වෙච්ච. වතුර ගොඩක් අඩුවෙන් තියෙන්නේ. සහ පාටත් පොඩ්ඩක් වෙනස්. පාට පොඩ්ඩක් පාට ඒ පාට නම වතුර පොඩ්ඩක් අර වතුර පොඩ්ඩක් අඩු වෙනවා. හරි. අපි පොඩ්ඩක් ඉස්සරහටත් එහෙනම් යමු. හරි ලාල් මහත්මයා ඉතා මේ වේගෙන් වැඩක් කරගෙන යනවා. මේ මොකක් හරි හදන්නද සූදානම් වෙලා ඉන්නේ. මොකද්ද මේ යන්ත්‍රය? මේක අතින් කරකන එක තිබුණා කලින්. ආහා. සංකෝරුව. ඊට පස්සේ දැන් පාගෙන ඉන්නේ ගමද? ඊට පස්සේ ආවා. හරි. මේකද නවීනතම යන්ත්‍රය නැත්නම් මේකද ඔබතුමා හැමදාම පාවිච්චි කරන එක? නවීනතම එක දැන් කරන්ට් එකෙන් පාවිච්චි කරන එක තියෙනවා. දැන් මොකද්ද හදන්න සූදානම් වෙලා ඉන්නේ අපි? දැන් මල් වාසියක් හදන්න. කොච්චර වගේ වෙලාවක් යනවද මේකක් හදාගන්න? මේක සාමාන්‍ය ප්‍රමාණයේ ඇටියට තමයි. වතුර එකතු කරන්න හේතුවක් තියෙනවා ඇති. වතුර ටික විතරම තියෙන්න ඕනේ. ඔව් නැත්තම් මේක කැඩෙනවද අර මේ ක්‍රැක් එකක් එහෙම එනවද මැදින්? නැත්තම් ඒක අර අතට උඩට ගන්න අමාරුයි. අමාරුයි. සා වේලෙන්න කොච්චර වගේ දවසක් යනවද? සමහර වෙලාවට දවස් දෙකක් තුනක්. දවස් දෙකක් තුනක්. ඊට පස්සේ ඒක පුච්චනවද නැත්තම්? ඒක සාමාන්‍යයෙන් වේලුනාම පෝරණේට දාලා පෝරණේට දාලා පුච්චනවා. අපි දකිනවා මේ නූලක් පාවිච්චි කරනවා. මේ නූලක් පාවිච්චි කරනවා මේක වැඩ කරලා කපන්න. කාන්තාවන් වැඩ කරන ලාලුත් තියෙනවා. ඔව්. දැන් මෙතන අපේ වැඩේ ඉවරයි. අපේ වැඩේ කියලා කිව්වට ඔබතුමා තමයි වැඩි වැඩයක් කරේ. මම නම් ඉතින් බලාගෙන හිටියා. නමුත් දැන් මෙතනදී මෙතනින් අයින් කරලා බිමින් නිකන් තියනවා. තියනවා. ඔව් අපි දැන් මේ බිම තිබ්බ ඒවා දැක්කා. මේ පොඩි පොලිතින් එකක් වටේට දාලා තියනවා. ඔව් ඒ අර ටිකක් වේලන එකක් තියනවා. මේක ඒකට සෙට් වෙන්න බෑ. දැන් දැන් මේක කොටස් දෙක තුනකට හදලා ඉවර කරන්න. ඔව්. මේක දැන් සාමාන්‍යයෙන් මේ ටික වේලින් නැති වෙන තමයි මේ ෂොපින් කැල්ල දාලා තියෙන්නේ. ඔව් දැන් මේක අතර ගන්න පුළුවන්ද නැත්තම් කැරේද? නෑ අතර ගන්න පුළුවන්. ඉතාම සියුම් මම හිතන්නේ බයත් හිතනවා දැන් අල්ලන්නත් මොකද තාම වේලිලා නැහැ ඒ හින්දා මේක වේලෙන්න තව දවස් දෙකක් විතරයි අපි මේක බිමින්ම තියමු කොයි හරියෙන්ද මේක තියන්නේ. ලාල් මහත්තයා අපි එන්න කලින් වැඩක් පටන් ගන්න කියලා අපිට ආරංචි. දැන් මේ වැඩේද කරගෙන යන්නේ මේ මේ සකපුර පොඩ්ඩක් වෙනස් නේ හැබැයි. මේක අතින් කරගන්න තමයි තියන්නේ මේක. අතින් කරකවන එක. එතකොට දැන් මේ හදමින් ඉන්නේ මොකද්ද මල් පෝච්චියක්ද නැත්තම්? මේක මල් වාසයක්. මල් වාස එකක්. හරි. දැන් මේ සියුම් මැටිද භාවිතා කරලා තියෙන්නේ නැත්තම් ගොරෝසු මැටි එකද? ගොරෝසු මැටි. ගොරෝසු මැටි එක. ඊට වැඩිය ශක්තිමත්ද මේ මැටි එක? එතකොට මේක අනිත් මැට වැඩිය ශක්තිමත්. ශක්තිමත් මැටි එක. දැන් උඩ අන්තිම හරිය තමයි කරගෙන යන්නේ මේ අන්තිමට මොකද මේ උඩින්ම දාන්නේ? මේක කොටස් කොටස් තමයි මේක කොටස් කොටස් තමයි කරන්නේ. ඔව්. මේ තනි ගුලියෙන් හදලා නෙමෙයි වෙන්නේ. උස්සලා උස්සලා තව තව අයින්. හරි. මේකට වතුරෙන් පාවිච්චි කරන්නේ නැද්ද? මේකට දැනට පාවිච්චි කරන්නේ නැහැ.
මමත් හදලා දෙන්න දුරු දාන්න කැලලා. පොඩි try එකක් දෙන්න ඉතින්. පුංචි කාලේ අර අපි පාවිච්චි කරනවානේ මැටි අරගෙන පණුවෝ හැම හදන්නේ. අන්න ඒ වගේ තමයි දැන් මම හදන්නේ. ලාල් මහත්තයාට උදව්වක් වශයෙන් මෙන්න උඩ කැලලා හැදුවා හරියනවත් දන්නේ නැහැ. දැන් අවසානයේදී මේකේ කරකවනේ කරකලා ඒක මේ ස්මූත් කරන්න තියෙන කියන්නේ හොඳට මේ කොන්න එහෙම ගාන්ට අරගෙන එහෙම මොනවත් කරනවද නැත්තම් දැන් මේක මේ ගාන්ට නකලා ඊට පස්සේ මං කරකවන්නේ දැන් ඕක මෙහෙම වේලෙන්න තියනවද නැත්තම් ඕකත් කපලා අයින් කරලා බිමින් තියනවද නැ මේක දැන් මේ ගන්න බඳලා බිමින් තියනවා ඊට පස්සේ සාමාන්‍ය වේලනම ආයේ උඩ කොටස ආයේ හදන්න ඕනේ වෙනම මේ හැම වැඩක්ම හරියටම ලාල් මහත්තයා අතින්ම තමයි හැම වැඩක්ම කරගෙන යන්නේ නමුත් අවසානයේදී මේකට මැෂින් මෙන් මොන හරි ගාන තත්වයකට එනවද නැත්තම් ඩිසයින් එකක් එහෙම මෝස්තරයක් එහෙම නිර්මාණය කරද්දී කැටයමක් එහෙම කපද්දී මැෂින් මෙන්ද කපන්නේ නැත්තම් ඒත් අතින්ම තමයි අතින්ම තමයි හැම වැඩක්ම කරගෙන යන්නේ අවසානයේදී උඩින් පොලිතින් කැල්ලක් දානවා නැත්තම් වේරෙන හින්දා වේරෙන හින්දා මේක ආයි සම්බන්ධ කරන්න ඕනේ එකින් එකට එකින් ද මෙතන පොලිතින් කැල්ල දානවා වේරෙන හරි හයි ලාල් මහත්මයා ඔය වැඩේ කරගෙන යන්න අපිටත් තව පුංචි වෙලාව ඉතුරු වෙලා තියෙන්නේ තවත් තැනකට යන්න තියෙනවා තවත් මැටි බාණ්ඩ හදන විදිය හොයාගන්න බොහොම ස්තුතියි අපිත් එක්ක හිටියට අපිට කියලා දුන්නට මේ හැම දෙයක්ම අතේ මැටි තියෙනවා පොඩ්ඩක් අත හොදගෙන එමු අනිත් පැත්තට යන්න ගාටලා ඉන්නවා මේ බඩුව ගෑ කතේ අල්ලගෙන මොනවාද දැන් ලෑස්ති වෙලා ඉන්නේ මේ අවසාන පියවර දක්වා ඇවිල්ලා ඉන්නවා මොකද්ද දැන් කරන්නේ මම මේ බඩු ගෙනා අතනින් ඇතුලෙන් ගෙනල්ලා දැන් මේ පෝර්ණුවට අහුරන්න තමයි මම ලැහැත්ති වෙන්නේ ඔව් දැන් පෝර්ණුව කොච්චරක් විතර පුරවන්න පුළුවන්ද අපිට මේකේ කෑලි 1000ක් විතර වගේ ඔව් එතකොට දැන් උෂ්ණත්වය කොච්චර විතර වෙනවද මේ දේ 100ට 80ක් විතර වගේ සෙල්සියස් අංකන හරි හරි දැන් ඔය අතේ අල්ලන් ඉන්න බාණ්ඩ කලින් පුච්චපුවද නැත්තම් මේ අලුතෙන් හරි පුච්චන්න දාන්න දැන් පුච්චන්න දාන්න තියෙන දේවල් හරි අඩු කරලම් බලමුකෝ එහෙනම් කල්යاني මහත්මිය පෝර්ණුව හදලා තියෙන්නේ මොන වැයින්ද මේ ගඩොලෙනුයි මේක ජපානයේ අකිරා කියලා සුද්දෙක් තමයි මේක හදලා දීලා තියෙන්නේ අපිට මේ ගඩොල්ලුයි एक आटी मिश्रण या गेना लाती है ना ये मिश्रण ही गाला तमा मेरे को मेहम हाथ लाती है ना इतना गांबद पोरना मेहम नहीं मिली ओ देंग दावसे कुछ रवेला वक मेरे को पिच्चन नहीं आना वाद मेरे पोरने अभी आधा नमला आधा गिंदर देंगे टिका टिका टिके टिके तावला हेटा तमा हेटा देखा टे वितर वाई गिंदर दानो है तो පිච්චිලා ඉවර වුණාම අපි දැනගන්නේ කොහොමද නැත්තම් ගඩොල් ටික අයින් කරලා බලන්න ඕනේ නෑ නෑ මේ අපි මේ ගඩොල් කැට අස්සෙන් පොඩි හිලක් තියලා තියෙනවා එතකොට අපට පේනවා ඇතුලෙන් අපි මෙහෙම බලනකොට අපට පේනවා ඇතුලෙන් රතු පාට එළිය ඔව් එතකොට අපි දන්නවා මේ බඩු පිච්චිලා තියෙන කියලා ඔව් එතකොට දර දැමිල්ල අපි නතර කරනවා
හරි එතකොට ඉස්සරහ තියෙන gadol ටික අයින් කළා තමයි බඩු බාන්නේ බඩු බාන්නේ ඒකත් දැන් අද පිච්චුවා දැන් පිච්චුවා නම් හෙට බාන්න බෑ මේක ප්‍රශ්නේ නැත්තේ වැඩි ඕ ඒ හින්දා දවස්සක් ඇරලා තමයි ආයේ බාන්නේ කොච්චර පමණ දර ප්‍රමාණයක් යනවද මේ දර ට්‍රැක්ටරයක් විතර ට්‍රැක්ටරයක් විතර නේද ඒක මාස්ටර් එකකින් එකක් වගේ තමයි යන්නේ හරි හරි දැන් පුච්චන්න දාලා අපි පොඩ්ඩක් පල්ලෙහැර ගිහලා කඩේ පැත්තට යම් බලන්න මොනවද තියෙන්නේ කියලා හදලා හොඳයි කල්‍යාණි මහත්මිය කොහොමද දැන් අපි ඔක වහන්නේ දැන් අපි මෙහි gadol අරගෙන මේම එකින් එකට හිඩස් නැති වෙන්න අඩු කරගන්න ඕනද ඔව් ඒක කළා අපි පස් අනලා ගානවා මේ හිඩස් වල උෂ්ණත්වය එළියට පිට නොවෙන්න තමයි ඔව් එහෙම ගානවා ඒ ගෑවන් පස්සේ තම ගින්දර දාන්නේ දැන් කල්යاني මහත්මිය අපි දැක්ක පෝරණු කිහිපයක් තියෙන බව මේ එළියෙන් පේනවා නමුත් මේ මෙතන දර දාන තැන කොහොමද අපි දර දාන්නේ කොහොමද සහ ප්‍රවේශම් වෙන්න ඕනිද ඔව් ප්‍රවේශම් වෙන්න ඕනි කියන්නේ මේකේ අපි මේ මෙතනින් මේ මේ gadol ටිකක් මෙහෙම අහුරනවා සත්බර මෙතනින් මෙහෙම gadol කැට ටිකක් අහුරනවා ඔව් අහුරලා මේ වැටෙන අපි एक उधर मेतनी थाव गड़ोल टिका मेहम माहूरेनो ओ एक अट तिया ला गोड़ा गहला गोड़ा गहला मेक अट दानो कुडू ली कुडू दानो ली कुडू दाला आर पोल्ले लिए हुआ में हुआ दानो ओ एक अल्ला एक इन तमा इस अल्ला तेवेन डारेंगे पोर्नो आर बाडू तेवेन डारे ला ये टिका देंग आपी देंग गिंदर देंग मना पाहुदा उधे ली वेनो कुटा ඒක සේරම් පිච්චිලා. දැන් කොච්චර විතර කාලයක් මේ පූර්ණව පාවිච්චි කරනවද? දැන් අවුරුදු 20කට වැඩි. 20කට වැඩියෙන් මේ පූර්ණව පාවිච්චි කරනවා. ඔව්. ඉතාලම අපූර්වයි. අහන්නත් හරිම සතුටුයි. මේ මම හිතන්නේ මටත් මමත් 20ක් විතර තමයි. ඉතින් ඒ ගාල්ටම තමයි මේ පූර්ණව තියෙන්නේ. 20කටත් වැඩි නේද? 20කටත් වැඩි. දැන් මේ මගේ කකුල් ගාව තියෙන්නේ මේ මොනවාද? ඒව තමයි අපි පුන්සන්ද නිදම් මුට්ටි හදනවා. මේ පුච්චපු නැති? නැති. ඔව් බාණ්ඩයක්. ආහා. මේ ලාම්පු වල උඩ කොටස නේ නැත්තම් අර පුංචන්ද නිදම් මුට්ටි මං අර ඇහුරුවේ පෝර්ණේට ඒකේ පියන ඒකේ පියන මේ පියන් ගොඩාක් පියනවා හරි එහෙම පුච්චන්න ලෑස්ති කරගෙන තියාගෙන ඉන්න ලෑස්ති කරලා තියාගෙන ඉන්න හරි එහෙනම් මහත්මියත් උඩට එන්නකෝ හරි කල්යاني මහත්මිය අපිට ගොඩක් දේවල් කියලා දුන්නා වරුදු 20ක් පැරණි මේ පෝරණුවත් අපි දැක්කා තව ගොඩක් දේවල් තියෙනවා නේ අතුලත් බලන්න හරි අපි යමු දැන් මෙතන වෙන දේවල් තමයි මේ මෙතන මැටි ටික පාවිච්චි කරලා මොකක් හරි හදන්න තමයි බලාගෙන ඉන්නේ. ඔව්. මේ මොකද අපි මේ භාවිතා කරන යන්ත්‍රය සහ මොනවද හදන්න බලාගෙන ඉන්නේ. මේ සකපෝරුව මේ යන්ත්‍රය කියන්නේ මේක තම සකපෝරුව කියන්නේ. පා සකපෝරුව කියන්නේ මේකට. ඒතර මම දැන් මේ කල්යاني මහත්මිය කොච්චර කාලෙත් මේ වැඩ කරගෙන යනවද? අපි නම් පාරම්පරික මැටි කර්මාන්ත කරනවා කෙරුවා. අවුරුදු 20ක් විතර විස්සකට වැඩි විස්සකට වැඩි හරි එහෙනම් අනිවාර්යෙන් නිින්දෙන් උනත් කරන්න පුළුවන් වැඩක් තමයි මේක හරි මේ කලණි මහත්මිය මටත් පොඩ්ඩක් කියලා දෙන්න මේ කරන විදිය මොකද අපි බලාගෙන ඉන්න කට්ටියත් ආසයි පොඩ්ඩ ඉගෙන ගන්න කොහොමද මේකට මුලින්ම වැඩේට වහින්න ඕනේ දැන් අපි ඉස්සලා මම අර ඔතනින් මැටි කෑල කපලා ගත්තනේ මේ කපලා අරගෙන දැන් මේකට ගහලා දැන් මම මේ අර මැක්‍රම් එකක උඩ කොටසත් තමයි මේ හදන්න හදන්නේ හරි දැන් වැරදුනොත් එහෙම මොකද කරන්නේ එතකොට වැරදුනොත් අපි ආපහු මේ මැටි කැල කඩනවා කඩලා ආයෙ ගුලියක් කඩලා ආයෙ ගුලියක් හදලා ඒක ආයෙ හදනවා දැන් අපි කලින් දැකපු මැටි වලට වැඩිය ගොඩක් වෙනස් මොකද ගොඩක් දුඹුරු පැහැයක් තියෙන ලා දුඹුරු පැහැයක් තියෙන මැටි වර්ගයක් ඔව් මේක මේ කැලණියේ බියගම් ප්‍රදේශයෙන් ගෙන්වන්නේ සියුම් මැටි වර්ග සියුම් මැටි වර්ගය මේකේ ගල් කැට නැහැ ඔව් මේ කිරි මැටි කියන්නේ මේකටද නැත්නම් වෙනස් జాතියක්ද මේක තමයි කිරි මැටි කියන්නේ කිරි මැටි කියන්නේ මේක හරි දැන් මෙතනින් පස්සේ මේක වේලෙන්න තියෙනවා දවස් දෙක තුනක්ද නැත්නම් අර හෙට මේකේ වැඩ ඉවර කරිය හැකි ඔව් ඊට පස්සේ කැටයන් නිර්මාණය කරන්නේ මොන මොහොතේද පිච්චුවෙන් පස්සේද නැත්නම් පෝරණුවට දාන්න කලින්ද බාගෙට වේලනකොට දැන් මේක දැන් මේ තියෙන්නේ බාගෙට වේලිලා මේ තියෙන්නේ බාගෙට වේලිලා හරි මේ මෙතන තියෙන දේවල් හරි පොඩ්ඩක් බලමු අතට අරන් ඒක පුළුවන් කැටයම් කරන්න. තාම කැටයම් කරලා නැහැ. මේ කැටයම් කරපු. කේ කැටයම් කරපු. වේලිච් එක. ඔව්. ඊට පස්සේ තමයි පෝර්නට දාලා පුච්චලා ගන්න. ඔව්. හරි. වෙනස හොඳට පේනවා. ලස්සන සියුම් නිර්මාණයක්. ඊට පස්සේ කැටයම් කරලා තියෙනවා.
पीछे पास देखिए मैं कहे हर जंग वो आइन कराना तीन एक गाम को भाल लेट हाँ तो ले इवर एक गाम को है इंद्रिय आगाने आप ही मैं मम्मी तो नहीं तीनों हाँ और दें प्रमाणी को हम तो देना गाने ताले नहीं मारने दें आप ही दानों दें मैं आप ही तो आदि रूल लगती आगे न हो यान दबे मामा हदान ने बाला के निंगे लक्षणा उदय टक कैम खान ने बाज ने अपना हमारे हरी टक वैदे ताऊ पुड़ी का आलू की हरी आई वागे आता त्याग में क्या तुलत ना होता मैं पीठ से कैम खान ना मैं बाज ने निये माये मुकद उड़ीं पोड़ा की लिप पिला ती है ना सॉस से कोई बात ते मैं अन्ने नन्ने मैं कल्याण महात्मी मत पूरी उदाउदेन खाली टाइम मित्र मैदी तम मामा हेदुआ नियम वाडे मैदा हो लगती है वाडे का खेदुआ ना तद मैं अफास्त उन्ना मैं तव तवस के ना कल्याण महात्मी की इकट कर अदर समावे इलेनवा खरी अभी इलाक पीएवर दिया वाले अतः होदगी අනිවාර්යයෙන්ම මම යන්න කලින් කැටයමක් හදන්නම ඕනේ කියලා. පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඇද වුණා. නමුත් තව අවුරුදු 20කින් විතර මම ආපහු ආවම අනිවාර්යයෙන්ම කල්යාණි මැඩම් එක තමයි ඉඳගෙන වැඩේ කරන්න වෙන්නේ. බොහොම ස්තුතියි වැඩේ කරගෙන යන්න. අපි තවත් කෙනෙක්ට කතා කරන්න අවස්ථාවක් දෙමු. සභාවේ ශිල්ප සවිය පුහුණු මධ්‍යස්ථානයක් අපි ආවා විමලසේන මහත්මයාව හොයාගෙන මොකද ඔහු තමයි මේ ගැන හොඳට දැනුමක් තියෙන පුද්ගලයා කතා කරන්න හැම හොඳම පුද්ගලයාව හොයාගෙන ආවා විමලසේන මහත්මයා ආයිබෝන් කියලා පිළිගන්නවා ලොකු වැඩක ඉන්නේ අද දවසේ මොකද මේ කරන්නේ දැන්ත මේ මුට්ටියක පියනක් හදනවා පියනක් හදනවා මේ යන්ත්‍රය නම් කලින් දැකලා නැහැ මේ මොකද්ද මේ ඉලෙක්ට්‍රික් වීල් එක ඉලෙක්ට්‍රික් වීල් එක කියන්නේ කකුලෙන් අතින් පයින් මුකුත් කරන්න ඕනේ නැහැ කකුලෙන් පාගන එකයි ඇක්සලරේටර් වගේ ඇක්සලරේටර් එක පාගනවා වාහනයක් එලවනවා වගේ තමයි දවස පුරාම මෙතන වෙලා ඉන්නවා එහෙනම් හරි දැන් ඔය පියන් හදලා ඉවර වෙලා විමලසේන මහත්මයා ඔව් මට පොඩ්ඩක් කියන්න ඔබතුමා ගැනත් ඔබතුමා කොච්චර කාලයක් මේ ශේෂ්ත්‍රයට බැඳිලා ඉන්නවද අවුරුදු 35කට අවුරුදු 35ක් ඔව් එච්චර වයස නම් පේන්නේ විමලසේන මහත්මයා අනිවාර්යෙන් අවුරුදු 40ක් විතර ඇති දැන් ඉතින් පොඩ්ඩක් කියන්න බලන්න මේ පට පිට තියෙන දේවල් එහෙම මෙතන මොනවාද අපිට දැක බලා ගන්න පුළුවන් විශේෂ දෙයක් දැන් තමයි අපි මේ මුට්ටිය ටිකයි හදන්නේ ඔව් එවුනට ඕනම නිෂ්පාදනයක් කරන්න පුළුවන් ඕනම දෙයක් කරන්න පුළුවන් අයිටම්ස් එක ගෙනත් දුන්නොත් අපිට හදලා දෙන්න පුළුවන් හරි දැන් පුහුණු මධ්‍යස්ථානයක් කියන්නේ තවත් කට්ටිය පුහුණු කරන්න තියෙන ස්ථානයක් තමයි ඔව් එතකොට එනවද කට්ටිය පුහුණු වෙන්න දැන්ටත් එනවා ළමයි 5 දිනක් 7 දිනක් විතර වගේ පාසල් වලින් දෙන්නේ සාමාන්‍යයෙන් නැත්නම් වෙනම डिग्री का को पाठ माला खादार ने काटी देने नहीं स्कूल लम्हे इन्हें देने वाले में तेरे ना बालन ओह इटा हम तो को स्कूलिंग आई में टिकाती है ओह ये काटिया देने वाले में तेरे पूर्ण है दें ओबे तुम्हारे किया ने पुलांग आधा अवस्था बात तीनों आपे प्रेक्षक इन्ट दुआ दरियां तो किया ने पुलांग पानी मीडिया तीनों ना मैं कहने बालन ने पुलांग दें किया ने पुलांग पानी मीडिया तीनों ඒක වි මතක තියුන්නේ දැන් බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ ඉන්නවනේ අපේ කැමති නම් ඒගොල්ලන්ගේ දුව පුතුන්ව එවන්න කොහොමද අපි කියන්න පුළුවන් දෙයක් තියනවද මේ ඔබේ ශේෂ්ත්‍රය ගැන යම් කිසි දෙයක් කියන්න පුළුවන් නම් ඔව් දැන් ඉතින් අපි මේ ශේෂ්ත්‍රය මෙහෙම කරගෙන යනවා ඕන කෙනෙකුට එන්න පුළුවන් ඕන බලන්න කැමති නම් එන්න පුළුවන් අනිවාර්යෙන් ඔබේ සහය තියනවා හැමදෙනාගේම සහය තියනවා අනිවාර්යෙන් හරි
දැන් අප පොඩ්ඩක් වටපිට ගිහිල්ලා බලන්න මොනවාද මේ තියෙන්නේ කියලා ගන්න හැම කමක් නැහැ නේද? කමක් නැහැ. හරි. මං හිතන්නේ කල්යාණි මහත්මියත් මං එනකම් බලාගෙන ඉන්නවා මිලසේර මහත්මයා. මං පොඩ්ඩක් දුවලා ගිහිල්ලා එන්නම් එන. හොඳයි. හරි හරි. प्लास्टिक बड़ गुच्चरना यकड़ बड़ गुम अपे शरीर अपे परीर हित कामीवन मे वे मैटी बांधे तम इतम वेदगात मंग इलाटीमा वो हेमदनागेम फुलवांतर मेवनी निर्माणशीली बांध प्रयोजन तव तवत् अपितला इन इलांग शिखुरादा अभी अपूर्व देवाल उभे निवस मे जीवित इतना जीवित इतना